Boho Pradesh Vulator at the Halina Adika Varsha Mante Avasantinevana Adatineti Pilikat Deshapala Pakshaha Swatine Kandayam Sia Namajuna Bartuna Namajuna Barganim Sandaha A District Kola Terim Bar Niltari Varun Vishesha Vedipilakutatibuna Jatika Janapalavege Kolombo District Case Sandaha Namajuna Bartuna A Acharve Harani Amrasuria Agramaturege Pradanatwain අද වෙනකොට කොළඹ දිස්ත්‍රික්කයේ විතරක් නෙවෙයි සෑම දිස්ත්‍රික්කයකින්ම ජාතික ජනබලවේගය ඉතාමත්ම ශක්තිමත් කණ්ඩායම් ඉදිරිපත් කරලා තියෙනවා. අපි පොරොන්දු වෙච්ච විදියට පාර්ලිමේන්තුවට අලුත් මුහුණුවරක් දෙන්න පුළුවන්. ඒ අවශ්‍ය අත්දැකීම් තියෙන කැපවීම තියෙන මේ රටේ ඉන සියලුම ජනතාවට නියෝජනයක් දෙන්න පුළුවන් කණ්ඩායමක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. අපි කියලා තියෙනවා පොරුන් එක්ක අපිට ගනුදෙනුවක් නැහැ. මේ රටේ ජනතාව රවට්ටපු අයත් එක්ක අපිට ගනුදෙනුවක් නැහැ. කාර්තා නියෝජනයේ ඉතාමත්ම හොඳයි. කොළඹින්ම ඉන්නවා අපිට 5 දෙනෙක්. සෑම දිස්ත්‍රික්කයකම අපි කාන්තා නියෝජනයක් ඉදිරිපත් කරලා තියෙනවා. මට හොඳටම විශ්වාසයි මේ පාර පාර්ලිමේන්තුවේ අපි වාර්තාවක් තියෙනවා. මෙතෙක් කල ඉහළම කාන්තා නියෝජනය ලැබෙන පාර්ලිමේන්තුව ඊළඟ පාර්ලිමේන්තුව කියලා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ දිස්ත්‍රික්කයේ සඳහා නාමජිනා බාර දුන්නා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි ඒ සිදු කෙරුණේ. ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දොර අපේක්ෂකින්ගේ නාම යෝජනා මැතිවරණ කාර්යාලයට බාර දීමද අද සිදු කෙරුණා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක, කීර්තිමත් ධාවන ශූරේකුපු, සුගත් තිලකරත්න ඇතුළු විවිධ ක්ෂේත්‍රයේ නියෝජනය කරන අය මෙම ජාතික ලැයිස්තුවට ඇතුළත්. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් නාම යෝජනා බාර දීම සාගල රත්නායක හා සුසිල් ප්‍රේමජයන්තන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. Ranil Wickremesinghe, Janadhipathi Tumata, Sahayadakwanna Ekvecha Paksha Gananawak, Navatavatawak, Sandana Gatavela, Nava Prajatantravadi Peramuna Lesser, Districta Dahanameka Nama Yojana Patra, Idiripat Karana. Nava Prajatantravadi Peramuna at the Peravaruim, Gampa District Case and the Ha, Namijana Bartuna. එහි කණ්ඩායම් නායක රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි නාම යෝජනා බාර දීම සිදු කෙරුණේ. මේ රටේ ජනතාවට තියෙන මේ ආර්ථික ගැටලුව රටේ ජනතාව ගලව ගන්නට අපි සියලු දෙනාම කැප වෙලා මේ මැතිවරණයට මුහුණ දෙනවා. සමගී ජනබලවේගයේ කණ්ඩායම් නායක හර්ෂණ රාජකරුණා, සර්වජන පලේ නායක දිලි ජයවිරණ මහතුරුන්ද ගම්පා දිස්ත්‍රික්කයට නාම යෝජනා බාර දුන්නා. මම ඉල්ලීමක් කරනවා මේ රටේ ජනතාවට මේ පාර්ලිමේන්තුවේ රාජකාරිය ඉටු කරන්න පුළුවන් ඔබ ලබා දෙන මේ ඡන්දයට වටිනාකමක් ගෙන ඉන්න පුළුවන් පුද්ගලයෙක් පත් කරන්න. ජාතික ජනබලවේගයේ ගම්පා දිස්ත්‍රික් කණ්ඩායම් නායක අමාත්‍ය විජිත හේරත් මහතා සිය කණ්ඩායමේ නාම යෝජනා බාර දීමට කටයුතු කළා. පාර්ලිමේන්තු මැතිවරණයේදී වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කරන්න පුළුවන් මෙවර මාලිමාව මුළු රටේම ජනතාවගේ ඡන්දයෙන් ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනගනවා. මේ රටේ ජනතාවට ආර්ථිකය තුලත් දේශපාලනය තුලත් සැබෑ පරිවර්තනයක් වෙනසක් අපි ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. රංජන් රාමනායක මහතා මෙවර ගම්පා දිස්ත්‍රික්කයේ සඳහා නාම යෝජනා බාර දුන්නා. තනියෙන් පටන් අරන් අනුර කුමාර මහත්තයා තුනේ ඉඳන් ජනාධිපති වෙලා තියෙනවානේ. ඉම්රාන් ගානුත් එහෙම වෙලා තියෙනවා මල්ලී. ඉතින් බලමු අපේ ජනතාවේ කැමැත්ත. ජනාධිපතිතුමා ඔබට යම් දෙයක් කිව්වද මොනවාරි? හම්බුනේ නැහැ දුරකථනයෙන් කතා කළා. අනේ හොඳයි ඉතින් ආපස් තුන විතරයි එතුමාට කාලයක් දෙන්න ඕන මල්ලී. ජනාධිපතිකම කරගෙන යන්නේ. හොරුන්ට යමක් වෙයි කියලා හිතනවද? හොරුන් ගැන අල්ලන්න වෙනවා මල්ලී. හොරුන් ගැන කෙහෙකන් හොරු නෙමේ කම්බෝරු විතරයි. මයිකේ විතර බොහොම පරිස්සමෙන් කතා කරනවා. හරියට හරි. ඒකේ නායි හිරයන්ද වැන්නේ මල්ලී. කලතුර දිස්ත්‍රික්කයේ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නාම යෝජනා බාර දුන්නා. ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමන්න මහතාගේ ප්‍රධානත්වයෙන්. කලතුර දිස්ත්‍රික්කයේ හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සර්වජන බලවේගයේ නාම යෝජනා බාර දුන්නා. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ගාල්ල දිස්ත්‍රික්කයේ නාම යෝජනා බාර දුන්නේ හිටපු අමාත්‍යරුන් වන රමේෂ් පතිරණ හා මනුෂ නානායකරණ මහතුරුන්ගේ නායකත්වයෙන්. මාතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම් නායක නිපුණ රණවක මහතා නාම යෝජනා බාර දුන්නා. මාතර දිස්ත්‍රික්කයේ සඳහා සර්වජන බලයේ පක්ෂයේ නාම යෝජනා බාර දීම සිදු කළේ ඒ කණ්ඩායම් නායක වීරසුමන වීරසිංහ මහතායි. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් නාම යෝජනා පත්‍රයේ බාර දීම ඒ කණ්ඩායම් නායක මහින්ද අමරවීර මහතා සිදු කළා. මට ලොකු විශ්වාසයක් තියෙනවා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව අපේ කණ්ඩායම ජයග්‍රහණය කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සඳහා නාම යෝජනා බාර දුන්නේ ඩීවී චානක මහතාගේ ප්‍රධානත්වයෙන්. කණ්ඩායමක් වශයෙන් ගත්තම හොඳම කණ්ඩායමේ ඉන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශේෂයෙන්ම උගත් ඒ වගේම බිම හඳුනන හොඳ කණ්ඩායමක් ඉදිරිපත් කළ තියෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කෑගල දිස්ත්‍රික්කයේ සඳහා නාම යෝජනා බාර දීම සිදු කළේ ඒ කණ්ඩායම් නායක රංජිත් සියඹලාපිටිය මහතායි. කෑගල දිස්ත්‍රික්කයේ සඳහා සමගී ජනබලවේගය වෙනුවෙන් ඒ කණ්ඩායම් නායක කබීර් හෂිම් මහතා නාම යෝජනා බාර දුන්නා.
සමගි ජන බලවේගයට බහුතරයක්ම මේ මැතිවරණයේදී ඡන්ද දෙයි කියන විශ්වාසය අපිට තියෙනවා. අපි දිනන කණ්ඩායමක් හැටියට අපි දකින්නේ. රත්නපුර දිස්ත්‍රික්කයේට සිලින්ඩරේ ලකුණු යටතේ තරඟ වේදීම සඳහා හිටපු අමාත්‍ය පවිත්‍රා වන්නාරච්චි මහත්මියගේ නායකත්වයෙන් නාමයෝජනා බාර දුන්නා. සමගි ජන බලවේගය වෙනුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ සඳහා නාමයෝජනා බාර දුන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂාවිතාන මහතායි. සමගි ජන බලවේගයෙන් නාමයෝජනා බාර දීම සඳහා රංගන ශිල්පිනි දමිතා අබේරත් මහත්මිය රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණියද ඇය ආපසු හැරී ගොස් තිබෙනවා. නාමයෝජනා පත්‍රයේ තමන්ගේ නම නොතිබීම හේතුවෙන් ඇය මෙසේ හැරී ගොස් ඇති බවයි වාර්තා වන්නේ. රත්නපුර දිස්ත්‍රික්කයේ නාමයෝජනා මණ්ඩලය සඳහා මං හිතන්නේ අයිදුම්පත් විශාල ප්‍රමාණයක් ආවා 100කට අධික ප්‍රමාණයක් ආවා. නමුත් අපිට නාමයෝජනා ලබා දිය හැක්කේ 14 දෙනෙකුට විතරයි. ඉතින් නාමයෝජනා මණ්ඩලයේදී අපි තීන්දුව ඒ වෙලාවේ ප්‍රකාශයට පත් කරන්නේ නැහැ. දමිතා බේරත්න මැතිණිය කියන්නේ අපේ පක්ෂයට විශාල ශක්තියක් ලබා දීපු කලාකාරිනියක්. ඉතින් මම විශ්වාස කරනවා රත්නපුර දිස්ත්‍රික්කයේ දේශපාලන නායිකාවක් හදා ගැනීමේ අවශ්‍යතාවය තියෙන නිසා අපි රත්නපුර දිස්ත්‍රික් කණ්ඩායමට ජාතික තලයේ අපිට කොච්චර හයියක් දුන්නත් අපි පිටින් මේ දිස්ත්‍රික්කයට ආනයනය කරන අපේක්ෂක නොදානවා කියන තැන තීන්දුවක් ගත. ඒ නිසා අපි රත්නපුර ඉපදිච්ච රත්නපුර ජනතාවත් එක්ක බද්ධ වෙලා ඉන්න කණ්ඩායමක් විදිහට තමයි මේ වෙනකොට සමගි ජන බලවේගයේ කණ්ඩායමේ නාමයෝජනා පත්‍රය බාර දුන්නේ. මාව නාමයෝජනා ලිස්ට් එකට දැම්ම හේෂම එතුමා. ඒ විදිහට තමයි මගේ නම ආවේ. ඒක නෑ කියනවනම් මගේ ළඟ සාක්ෂි තියෙනවා. මම නායකත්වයට දොස් කියන්නේ ඒ නායකත්වය ගැන මං තවවත් විශ්වාස කරනවා. ඒ කියන්නේ එතුමාවත් නොමග යවලා හේෂමාවත් කඩේ යවන වගේ වැඩක් හේෂ කරලා තියෙන්නේ. මං දන්නේ හේෂ මේ වගේ පහත් තැනකට වැටුනේ ඇයි කියලා. විශේෂයෙන් රත්නපුර ඉන්න මිනිස්සු හොඳට කල්පනාවෙන් ඡන්දේ පාවිච්චි කරන්නේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සඳහා ජාතික ජන බලවේගය වෙනුවෙන් එහි කණ්ඩායම් නායක වසන්ත සමරසිංහ මහතා නාමයෝජනා බාර දුන්නා. හොරකම වංචාව දූෂණයට එරෙහි වෙච්ච මේ සමාජ සෝදනයට පසුගිය කාලේ පුරාම දේශපාලන මැදිහත් වීම කරපු සහෝදර සහෝදරයන්ගෙන් සමන්විත කණ්ඩායමක් අද අපි නාමයෝජනා බාර දුන්නා. නාමයෝජනා බාර ගැනීම හා මැතිවරණ කටයුතු පිළිබඳ මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මාධ්‍යමයක් පවත්වමින් කරුණු පැහැදිලි කළා. සමස්තයක් ඉදිරිය ගත්තයන් පස්සේ නාමයෝජනා පත්‍ර 764ක් ලැබී තිබුණා. මේ 764න් නාමයෝජනා පත්‍ර 74ක් ප්‍රතික්ෂේප වෙලා තිබුණා. ඒ වගේම එනුව මේ ඉදිරි මැතිවරණයේදී මෙතන කොට්ටාශ 22 සඳහා තරඟ කරනවා කණ්ඩායම් 690.